ආයි බව දරවනේ සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ලෑස්ති දර දවසේ පාඩම කරන්න හරි මම ඔයාලට කලින් දවසේ ලෑස්ති කරගන්න දේවල් ටිකක් කිව්වා හැමෝම ලෑස්ති කරගෙන නැති කියලා මම හිතනවා මුලින්ම ගණන් කරමුද මව බස කරමුද ගණිතයේද මව බසද ගණිතයේද මව බසද अरे क्या मत ये कर कराना अबे बालम आप बस कराना है मुंदा ये वाली नहीं है छुट्टा क्या ना होना मैं यहाँ पे कीप देने के संबंध में ना बैक किया कॉल्स देखो तूने कावा ऐनी साल छुट्टा के एक उत्तर देने होना मुकदमे कराने माँ बस करने नहीं है तो कोटा दिक्कत में गाने तेरे कराने आना पड़ेगा अब उस आने के काम में लेके ने वोट आप इधर गाना मारा तीन कराने के लिए सी आप සමානාර්ථ පද නේද සමාන අර්ථය එහෙම නැත්තම් අර්ථයෙන් තේරුමේ සමාන පද ගැන තමයි අපි කතා කරේ පහක් ඉගෙන ගත්තා මොකද්ද පහ ගස රුක අම්මා මව තාත්තා පියා පිටු අංක 20 තියෙන්නේ අනේ පෙරේද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය චුට්ටක් අහගන්න निबंधने මොනවද තියෙන්නේ කියලා පෙරලා ගන්න බලන්න පිටු අංක 23 23 ලස්සන පින්තූර කතාවක් තියෙනවා පිටු අංක 23 මෙන්න මේක මෙන්න මේක තමයි තියෙන්නේ හරි මම හිතනවා ඔයාලා පෙරලා ගන්න ඇති කියලා බලන්න පුතේ පින්තූර කතාවක මොකද්ද තියෙන මේ කතාව පළවෙනි රූපෙ දිහා බලන්න පුතේ ලස්සනට ඉර පායලා තියෙනවා ලස්සනට ඉර පායලා තියෙනවා කන්ද උඩින් නේද හිරු එබී බලනවා ඔන්න ඉරට සමාන පදේ මොකද්ද පුතේ කන්ද උඩින් ඉර පායනවා අපි ඒක සමානාර්ථ පදේ දාලා කියමු කන්ද උඩින් ඉර පායනවා ඉරට කියන සමාන පදේ මොකද්ද ඉරට කියන සමාන පදේ මොකද්ද හිරු නේද කන්ද උඩින් හිරු පායනවා බලන්න පළවෙනි පින්තූරේ තියෙනවා ගස් ගොඩක් තියෙනවා නේද ගස් ගොඩක් තියෙනවා මිදුලේ බල්ලෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා මොන පුතේ ආයේ කෝල් එකක් එනවා තප්පරයක් දෙන්න නෑ මේ right ඉක්මනට ආවම බලන්න ගෙදරක් තියෙනවා මිදුලෙ බල්ලෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා ළමයෙක් මේ පාන්දරින් බෑග් එකක් එල්ලගෙන කොහෙද යන්නේ ළමයි ඉස්කෝලේ යනවැති නේද ඔයාලා වගේ ඉස්කෝලේ යනවැති බලන්න ඒක ළඟම තියෙනවා ඒ ගෙදර අම්මා වෙන්න ඕනේ සාමාන්‍යයෙන් අම්මා තමයි මිදුලතු ගාන්නේ අම්මා ඉදලෙන් මිදුලතු ගානවා නේද බලන්න ඊළඟ එකේ ටිකක් හවස් වෙලා අම්මා අතු ගාපු මිදුලේ කොළක් වැටිලා තියෙනවා අම්මා අතු ගාපු මිදුලේ කොළ වැටිලා හැඩි වෙලා පූසත් ඉන්නවා බල්ලත් ඉන්නවා අන්න ගියපු ළමයා ගෙදර එනවා
නේද දැන් මේ හවසලා ඔන්න ඉස්කෝලේ ගියපු පුතා ඉස්කෝලේ ඇවිල්ලා ආයි ගෙදර එනවා නේද එනවා බලන්න ඊළඟ එකේ ඔන්න ළමයි තරුත් එක්ක ඉන්නවා hina වෙවි කවුද තරුත් එක්ක මේ ආසේ hina වෙවි ඉන්නේ කවුද ඔන්න මාමද හඳ මාමා නේද හඳ හඳ තියෙන්නේ මොන වෙලාවටද හඳ තියෙන්නේ මොන වෙලාවටද ළමයි උදේට තවල්ද රෑද රෑට නේද රාත්‍රී කාලේට තමයි හඳ තියෙන්නේ බලන්න එතකොට අර උදේ පිපිලා තිබුණු ලස්සන මල් ටික පරවෙලා නේද උදේ පිපිලා තිබුණු ලස්සන මල් ටික පරවෙලා ගිහිල්ලා ඔන්න මේ පින්තූර කතාවට අදාළවයි අපි සමානාර්ථ පද ටික ඉගෙන ගන්න මේ හැම රූපයකම තියෙනවා ලස්සන ගෙයක් නේද ආලඩක් තියෙනවානේ මම ඇඳලා පෙන්නන්නම් ලස්සන ගෙයක් තියෙනවා ටීචර්ගේ ගේ නම් එච්චර ලස්සන නෑ මම පොඩි ගෙයක් ඇඳේ right ඔය වගේ ගෙයක් තියනවා නේද අපි කියනවා ගෙදර කියලා ගෙදර මොකද ළමයි ගෙදර 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 කියන වචනයට සමාන පදයක් තමයි පුතේ සමානාර්ථ පදයක් ඔන්න මටත් කියුණා සමාන පදයක් කියලා සමානාර්ථ පදයක් තමයි මොකද නිවස නිවස අපි ගෙදරට කියනවා නිවස කියලා ගෙදර කිව්වත් නිවස කිව්වත් ඒ පද දෙකෙන්ම කියන්නේ මෙන්න මේක ගැන පද දෙකෙන්ම කියන්නේ මේක ගැන ඒකයි කියන්නේ සමාන අර්ථය මේකෙන් කියන්නේත් මේක ගැනමයි මේ පදයෙන් කියන්නේත් මේක ගැනමයි අපි මේ පද දෙකෙන්ම පාවිච්චි කරන්නේ මේ පද දෙකෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. ආන් ඒ නිසා තමයි කියන්නේ මේ දෙන්න සමානයි. අර්ථයෙන් සමානයි. සමාන අර්ථ. සමාන අර්ථ. right? gedara samanai nivasata. එහෙනම් අපේ gedara කිව්වත් එකයි අපේ නිවස කිව්වත් එකයි. මේ දෙකම කියන්නේ අපේ gedaraට. මේ දෙකෙන්ම කියන්නේ අපේ gedara ගැන. ඊළඟට බලමු පාසල 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 ඔයාලා දන්නවා පාසලට සමානාර්ථ පද ගොඩක් එකක් කියන්න බලන්න ඔයා කියන්නේ මම පාසල් යනවා කියලාද මම ඉස්කෝලේ යනවා කියලාද කොහොමද කියන්නේ මම පාසල් යනවාද මම ඉස්කෝලේ යනවාද हेलो ओ ओ मैं पंक्ति करने गा අද සම්බන්ධ වෙන්න බැරි ගැටලුවක් තියෙනවද ළමයි ගොඩක් අය කතා කරලා කියනවා සම්බන්ධ වෙන්න බෑ කියලා right ගොඩක් අය කතා කරන මොහොතේ සම්බන්ධ වෙන්න බෑ කියලා සමහර විට සිග්නල් ප්‍රශ්නත් ඇති ඒකට චුට්ටක් උත්තර දුන්නා right අපි කියන්නේ
මම පාසල් යනවා කියලාද මම ඉස්කෝලේ යනවා කියලාද අපි පාවිච්චි කරන්නේ ඉස්කෝලේ කියලා නේද පාසලට කියන අපි ඉස්කෝලේ කියලා හැබැයි අපිට ලියනකොට නිකන් ඒක ලස්සන නෑ වගේ කතා කරද්දී නම් හරි ෂෝ වචනේ ඉස්කෝලේ හැබැයි ලියද්දී අපි එච්චර මේ වචනේ භාවිතා කරන්නේ නෑ නේද ළමයි ඉස්කෝලේ ගියා නේද ඊට වඩා අපි කියන්නේ ළමයි පාසල් ගියා ඕකට අමතරව වෙන පදයක් තියෙනවා අරට උගන්නන්න හැම කෙනෙක්ගේම ඉස්කෝලේට නමක් තියෙනවනේ නේද නමක් තියෙනවනේ අපි අහලා බලමු කාගෙන්ද ඉස්කෝලේ සම්පූර්ණ නම කියන්න ඕන නෙත්මි විදුරංගී කියන බලන්න පුතාගේ ඉස්කෝලේ නම සමානාර්ථ පදයක් කියන්න යන්නේ මයික් එක ඔන් කරලා කියන්න බබෝ මයික් එක ඔන් කරලා කියන්න මපකොත් සීමත් ධර්මපාල විදුහල අන්නයි පළවෙනි එකෙම හම්බුණා ශ්‍රීමත් ධර්මපාල විදුහල විදුහල ඔන්න ගොඩාක් අයගේ පාසලේ නම කියනකොට පුතේ අවසානයේ එනවා විදුහල කියලා කෑලා සමහර අයගේ ඇති විද්‍යාලය කියලා ගොඩක් පාසල්වල නම් වල තියෙන යකට විදුහල විදුහල ශ්‍රීමත් ධර්මපාල පාසල කියලා නෑ පුතේ ශ්‍රීමත් ධර්මපාල ඉස්කෝලේ කියන්නේ නෑ මොකද්ද පාවිච්චි කරන්නේ විදුහල කියන වචනය ඔන්න පුතේ සමානාර්ථ පදයක් කවුරුත් හිතුවේ නෑ නේද ඇත්තටම මේ ඉස්කෝලේ නමට මේ විදුහල කියලා දාලා තියෙන්නේ කියලා කවුරුත් හිතුවේ නෑ හිතන්න ඇති ආ මේක ඉස්කෝලේ නම වෙන්නේ නැති මේක මගේ ඉස්කෝලේ නම ධර්මපාල විදුහල විදුහල කියන්නේ පුතේ පාසල කියන අර්ථය පාසල කියන අර්ථය හැබැයි ඕකනේ ලියලා නැහනේ ඉස්කෝලේ බෝඩ් එකේ ලොකුවට දාලා නැහැ ශ්‍රීමත් ධර්මපාල පාසල නේද එහෙම ටිකක් හැතයි වගේ ධර්මපාල පාසල ධර්මපාල ඉස්කෝලේ අපි ඒ නම් දෙක පාවිච්චි කරන්නේ නැහැ ඉස්කෝලේ කියන එක නම් පාවිච්චි කරන්නෙම නැහැ හැබැයි පාසල කියලා නම් හදිසියෙන් තැනක තියෙන්න පුළුවන් හැබැයි අපි හොඳටම පාවිච්චි කරන වචනේ තමයි විදුහල විදුහල මම මේක මකන්නම් පාසලට කියනවා ළමයි සමානාර්ථ පදයක් මොකද්ද පාසලට කියනවා විදුහල කියලා ඔන්න දැන් හැමෝම කල්පනා කරන්න ඔයාගේ ඉස්කෝලේ නම යකටක් තියනවද කියලා විදුහල කියලා කෑල්ලක් විදුහල කොබල නතරසන්න බලන්න විදුහල කෑල්ල අගට තියෙන ළමයි මගේ ඉස්කෝලේටත් තියෙනවා ඔන්න විනුදි අත ඉස්සුවා වසින්දි අත ඉස්සුවා විදුහල තුහිරා අත උස්සනවා සෙනුදි ඔන්න ගොඩක් අයගේ පාසලේ නමේ අගට තියෙනවා විදුහල කෑල්ල නේද විදුහල ඒ කියන්නේ පාසලට ඔන්න බලන්න අපි සමාන පදේ ඉගෙන ගත්ත අපේ ඉස්කෝලේ නමම යොදාගෙන තේරුණාද පුතේ හරි සරලයි පාසල සමානයි විදුහල පාසල සමානයි විදුහල right තුන්වෙනි එක බලමු මේ මොකද්ද ළමයි අපේ ඔළුව මොකද්ද මේ අපේ ඔළුව ඔළුව නේද මේක නැති වුණොත් මොකවත් කරගන්න බැරි නෑ මේක ඇතුලේ තියෙන චූටි මොළ ගෙඩියක් ඕක ටිකක් හොල්ලලා හොල්ලලා වැඩ ගන්න ඕනේ නේද ඒ මොළ ගෙඩිය ඇතුලට අපි සමානාර්ථ පද දාන්න යන්නේ right මේ ඔළුව ගොඩාක් අය කියනා නේද මේක රිදෙන්න වෙනවනේ සමහර දවස්වල හෙම්බිරිස්සාව හැදුනා රිදෙන්න වෙනවා උණ හැදුනාම රිදෙන්න වෙනවා ටිකක් වැඩිපුර මහන්සි වුණාම රිදෙන්න වෙනවා නේද ටිකක් අවුවේ ගියාම රිදෙන්න වෙනවා මෙයා රිදෙන්න වුණාම නේද අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා මොන කැක්කුමයි කියලාද හිස කැක්කුමයි කියනවා නේද අම්මෝ මගේ හිස කැක්කුමයි කියනවා නේද ඔළුව කැක්කුමයි නැත්නම් ඔළුව රිදෙනවා කියනවට වඩා ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ හිස කැක්කුමයි කියලා. හිස
අපි මේක පාවිච්චි කරනවා අපිට මේක ඇහිලා තියෙනවා නේද හැබැයි අපි එච්චර හිතුවේ නැහැ මෙන්න ඔළුවට කියන තවත් වචනයක් කියලා සමානාර්ථ පදයක් මේ අපි එදිනදා පාවිච්චි කරන වචන පොතේ අම්මෝ ඔළුවේ කැක්කුමයි කියනවා නේද හැබැයි අපි වැඩිපුර පාවිච්චි කරනවා අම්මෝ හිස කැක්කුමයි එහෙනම් ඔළුව සමානයි ළමයි ඔළුව සමානයි මොකද්ද ඔළුව සමානයි හිස හිස නේද අපේ ඔළුවට කියනවා හිස කියලා ඔළුව ලියනකොට මතක තියාගන්න මූර්ධජ ලු ඒකත් මතක තියාගන්න ඕනේ මූර්ධජ ලු ලියද්දී ඔන්න මුංචි වැරද්දක් කරනවා වගේ දරුවෝ ගොඩාක් අය ඔයාලගේ පෙළ පොත එහෙම නැත්නම් සිංහල කියවීම් පොතේ තියෙන මේක මෙහෙම බින්දුවකුත් එක්ක බින්දුවක් තියෙනවා නේද ළමයි ඔවුනම් අලවනන් මූර්ධජ ලු ලියනකොට බින්දුවක් තියෙනවා නේද ඔව් තියෙනවා තියෙනවා හැබැයි පොතේ print කරද්දි මෙහෙම තිබ්බට අපි ලියනකොට ලියන්නේ නැහැ ලියනකොට ලියන්නේ ඔය විදියට මෙතන බින්දුව දාන්නේ නැහැ ඒකත් මතක තියාගන්න මේ විදියට කිව්වට වැරදි නෙමෙයි නිවැරදිම නෑ හරිම නෑ ඔයාලා පස්සුලේ ලියන්නේ මේ විදියට ඔයාලා පස්සුලේ ලියන්න තියෙන්නේ මේ විදියට ඒ නිසා අපි ලියනකොට මේ විදියටයි ලියන්නේ පොතේ මෙහෙම තිබ්බට ගැටලුවක් නෑ හැබැයි ලිවීමේදී මේක මතක තියාගන්න ඕනේ මෙහෙම ලිවෙතින් අකුර වැරදි නේද සම්මත ක්‍රමය මේක නෙමෙයි හරි ඊළඟ එක බලමු ඊළඟ එක ඔය ළමයා පළවෙනි රූපෙදි හම්බරන්න ළමයි පළවෙනි රූපෙදි හම්බරන්න ගෙදර ඉඳන් ළමයා මොකක් දිගේද ඇවිදගෙන යන්නේ මොකක් දිගේද පාර දිගේ නේද පාර පාර ඔන්න පාරට කියනවා පුතේ සමානාර්ථ පදයක් මොකද්ද පාරට කියනවා මාර්ගය මාර්ගය අපි කියන්නේ මහා මාර්ගය කියලා මහා මාර්ගය ප්‍රධාන පාරට කියනවා මහා මාර්ගය මහ පාර කියන්නේ මොන ගොඩක් අය කියන මහ පාර ඒ කියන්නේ ගොඩාක් ලොකුයි කියලාද කියන්නේ මහ පාර කියන්නේ ගොඩාක් ලොකුයි කියලාද නෑ ප්‍රධාන මාර්ගයට එහෙම කියනවා ගොඩක් අය සාමාන්‍යයෙන් කතා බහ කරද්දී මහ පාර කියනවා එතකොට මාර්ගය මහා මාර්ගය මහා මාර්ගය වෙන ප්‍රධාන පාරට කියනවා මහා මාර්ගය කියලා නේද මාර්ගය කියන්නේ එහෙනම් මොකද්ද පුතේ පාරට අපි පාරට කියනවා පාර පාර සමානයි මාර්ගය එතකොට ඔයාලා හයි ටීචර් පාරට සමානාර්ථ පදේ ඕක විතරද තියෙන්නේ නැහැ තව තියෙනවා තව ගොඩාක් තියෙනවා හැබැයි අපි ඉගෙන ගන්න මේක විතරයි දැනට 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 දෙකේ බන්දේදී මේක විතරයි ඉගෙන ගන්න පාරට කියනවා මාර්ගය අවසාන එක ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් අහලා තියෙනවද මේ සින්දුව මොනවද ඒ අහසේ තියෙන මොනවද ට්වින්කල් වෙන්නේ මොනවද ළමයි රාත්‍රිය හසි තියෙන්නේ හඳ වට කරගෙන තරු නේද තරු තරු තියෙනවා අහසේ තරු ළමයිට තරු පේනවද දැන් ආ සමානාර්ථ පද කියනකොට තරු පේනවද අමාරු නෑ නේද තරු පේන්න අමාරු නෑ right තරු වලට කියනවා අපි කවුද තාරකා තාරකා නෑ කිච්ච තාරකා කියන්නේ මගේ යාළුවට කියයි කවුරුහරි තාරකා කියලා ගැහෙන ළමයි ඉන්නා නේද නේද ගැහෙන ළමයින්ට තියෙනවා සමහර අයට තාරකා කියලා නමක් ඒ තාරකා නෙමෙයි මේ අහසේ තියෙන තාරකා හරිද තරු වලට සමාන පදයක් කියනවා පුතේ අපි තාරකා තාරකා නෙමෙයි තාරකා තාර පාරට දාන තාර එහෙම නෙමෙයි තාරකා ඔන්න එනම් අපි තව අලුතෙන් වචන පහක් ඉගෙන ගත්තා තව අලුතෙන් පහක් ඉගෙන ගත්තා මොනවද
මුණ කැටිස් කිල්ල මැකිලා නවස වෙලා නිවස පාර සමානයි මාර්ගය මොන ළමයි අරදී මචන පහක් අපි ඉගෙන ගත්තා දැන් පෙරලන්න ආලග නිබන්ධනේ ඊළඟ පිටුවට යමු මොන වැඩක් තියනවා කරන්න දැන් මේ වෙලේ මාත් එක්ක මේ වැඩේ කරන්න ඕනේ පිටුවක් 24 සුදුසු සමානාර්ථ පද යොදා වැකිය සම්පූර්ණ කරන්න සුදුසු සමානාර්ථ පද යොදා වැකිය සම්පූර්ණ කරන්න ඔන්න පළමු වෙන එක මම කියවනවා වචනේ අතින් ඉරි ගහලා තියනවා පුතේ අන්ඩර්ලයින් කරලා තියනවා संपूर्ण कर मगे पासल हरिम लस्सनाई उन्हें लस्सनाई क्यों बने तो वैकिया वैकिया लस्सन करेला मगे पासल हरिम लस्सनाई उड़ा क्लस्सनाई किए ने कि मगे पासल हरिम लस्सनाई उन्हें पासल किए ना वचने यादी नीरा क्या दला दिए ना पासल किए ना वचने यादी पासल किए ना वचने यादी नीरा क्या दला दिए ना पासल विदुहल वेरी गुड සෙනුදි කියන්න බලන්න විදුහල කියන වචනය දාලා සම්පූර්ණ වැකිය විදුහල කියන පදය දාලා සම්පූර්ණ වැකිය කියන්න බලන්න සෙනුදී මයික් එක ඔන් කළා නම් කියන්න තිබ්බ පුතේ ඔන් කරන්න හරි දැන් කියන්න දැන් ඔයා වැහෙනවා ආය ඔෆ් වුණා මගේ පාසල හරිම ලස්සනයි අපි කාට දෙන්නේ පමුදිත පමුදිත කියන්න බලන්න පමුදිත මගේ විදුහල හරිම ලස්සනයි. Very good පුතා very good very good. මයික් එක ඔෆ් කරගන්න. මගේ විදුහල හරිම ලස්සනයි. නේද හරිම සරලයි. අපිට තියෙන්නේ සමාන පදේ දාලා ඒ වැකිය ඒ විදියටම කියන්න විතරයි. මගේ විදුහල හරිම ලස්සනයි. තුන්වෙනි එකට යමු. අපේ පූසාගේ ඔළුව කළු පාටයි. පූසාගේ ඔළුව කළු පාටයි. ඔන්න ඔළුව කියන වචනේ යටින් ඉරක් ඇඳලා තියෙනවා. ළමයි අපි
කාගෙන්ද අහන්නේ? පවණි කියන්න බලන්න ඔළුව කියන වචනයට සමානාර්ථ පද. පවණි පුතා කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ඔළුව. අපේ පූසාගේ හිස කළු පාටයි. Very good, very good. අපේ පූසාගේ හිස කළු පාටයි. ඊළඟ එක හතර කොළඹ පාර කොළඹ පාර. අන්න මට ලියන්න බැරි වුණා. ලියා ගන්න බැරි වෙච්ච හැටි ලියන්න උදව් කරන්න ඕනේ නේද? Sorry පුතේ. මේක සුට්ටක් අමතක වුණා. තුන්වැනි එකට උත්තරේ මොකද්ද? පූසාගේ හිස හිස वचन අපි දෙමු සෙනාරි සෙනාරි දුවට දෙමු ලස්සන මොට්ටුව පුත්‍යාගෙන ඉන්නේ සෙනාරි දුවට දෙමු පාර කියන පදයට සමානාර්ථ පදය කියන්න මයික් එක ඔන් කරලා කියන්න කො සෙනාරි නැද්ද right එක පාට කට්ටුනමාව දැන් හරි මං කාට හරි උත්තරේ කියන්න කිව්වා සයනි මිනාරා කියන්න බලන්න හතරවෙනි එක සමානාර්ථ පදේ දාලා කියන්න බලන්න පුතා මයික් එක ඔන් කරන් පාර කියන එකට කොළඹ පාර වාහන වලින් පිරි ඇත කොළඹ මාර්ගය වාහන වලින් පිරි ඇත. Very good, very good. හරිම ෂෝ. එහෙම තමයි කියන්න ඕනේ. කොළඹ මාර්ගය නේද ළමයි? කොළඹ පාර කියන එකට අපි කියනවා සමානාර්ථ පදේ මොකද්ද? මාර්ගය. අපි පාරට කියනවා මාර්ගය කියලා. මාර්ගය කියලා. හයි. අවසාන එක බලමු පහ. අහසේ තරු බබලයි. අහසේ තරු බබලයි. ඔන්න තරු කියන වචනය අන්ඩර්ලයින් කරලා තියනවා සෙනාරි සෙනාරිට මං කලිනුත් කිව්වා ඇහුනේ නෑ ඒ වෙලාවේ සෙනාරි දුව කියන්න බලන්න සමානාර්ථ පදේ දාලා වැකිය කියන්න බලන්න අහසේ තාරකා බබලයි very good පුතා very good අහසේ තරු වෙනකොට අපි කියනවා සමානාර්ථ පදේ මොකද්ද පුතේ තාරකා තාරකා හදිසියවත් ඔන්න අමතක වෙලා කාට හරි ලියුණා මෙහෙම දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ ළමයි ඇලපිල්ල අමතක වෙලා ඇලපිල්ල අමතක වෙලා අහසේ තාරක බබලයි ඔන්න පිල්ලම කැලුනොත් මොකද වෙන්නේ ලොකු විනාශයක් වෙනවා බලන්නකො අහසේ තාරක බබලයි එතකොට තාරක අහසට ගිහිල්ලාද තාරක අහසට ගිහිල්ලාද ළමයි? ඔන්න එන ඇලපිල්ල මතකයිකව දාන්න ඕනේ තාරක නෙමෙයි තාරකා තාරකා අහසේ තාරකා බබලයි. right. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හරිම සරල දෙයක් අපි ඒකලේ වැකි සම්පූර්ණ කළා. ඊළඟ වැඩේට යමු බලන්න.
කිට්ටුවංග 24 24 සමානාර්ථ පද යා කරමු සූටි වෙලාවක් දෙන්නම් විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට යා කරන්න බලන්න ඉක්මනට යා කරන්න බලන්න හැමෝම ලස්සන්ට අඳුරුලක් තියලා ඉරි ගහනවා නම් හොඳයි එතකොට පිළිවෙලයි කවුද අපේ සුභාගි නම් ලස්සන්ට අඳුරුලක් තියලා ඉරි ගහනවා පේනවා මම ඔයාලා දිහා බලාගෙන ඉන්නේ බලමු කවුද වැඩ කරන්නේ කියලා හිරුනේ කොහෙද මේ ඇවිදින්නේ ඈ විනුදි හරිද විනුදි ඉවරද විනුදි දහම්සා යාකල්ලා ඉවරද පුතේ ආරේ ඔය ටීචර් කියනවා සන්රුක් හරිද ඔන්න සන්රුක් මට පෙන්නනවා පොත සන්රුක් ඉවරයි තව කවුද කේනදි පෙරේරා ඉවරද ඔව් ඔව් බෙල්ලේ තෙල් ගන්න වෙයි ඔබ වැනුවොත් ඈ නෙත්මල් හරිද පුතේ නෙත්මල් ඉවරද ඔව් නෙත්මල් ඉවරයි නෙත්මල් හත් ලස්සන නමක් මේක හරි පුතේ හරි පේනවා මට අචිර අචිර මත්තේෂ ලස්සනයි ඒ නම හරිද පුතා ඔයා ඉවරයිද පමුදිත පමුදිත හරි මෙතුකි මන්දීරා මන්දීනා හරිද පුතේ තව නෑ ආ කරන්න කරන්න විහාස් හරිද විහාස් මිතුෂි නෙත්ම හරි මිතුෂි අනුසර අහිමාෂා ලසිත් එයා හරි කියනවා හොඳයි පුතේ හිමාෂ සෙනුදි කොස්ත හරි ආදිත්‍ය හරිද උෂානි හරි කියනවා දිනාර හරි කියනවා තෙරුණි හරි කියනවා කනිෂ්ක හරිද පුතේ රයිට් අනිතයි කරනකම් මම මේ හරි දහන්නේ ජනොල්ලේ හරිද සෙහස් ෆිනිෂ් ද රුසිර හරි කියනවා දස්සුනි සංජනා කැමරා ඕෆ් ශිහනිකා හරිද පුතේ හරි ඔලෝ අනනවා දිමාෂ හරිද දිමාෂ මිහිසර නේද මිහිසර හරිද පුතේ ගීසර හරිද හරි රයිට් රන්රසු පෙන්වන්නේ අපිට කැමරා ඔෆ් කරගෙන රයිට් අපි එහෙනම් ඉස්සරහට යමු කැමරා ඔන් කරගත්තාම පොඩ්ඩක් සිග්නල් ආවෙනවා අඩුයි ඒ නිසා තමයි ඔෆ් කරගෙන ඇත්තේ අපි කතා කරන වෙලාවට ඔන් කරගෙන කතා කරමු නේද පළවෙනි එක බලමු මේ අතරේ මම ඔයාලට කියලා තියෙනවා සිංහල කියවීම පොත ළඟ තියාගන්න කියලා. දැන් ඔන්න ඒක චුට්ටක් ඕනි වෙනවා ඉස්සරහට. ඒ නිසා කාට හරි අහල පහල ඉන්න කෙනෙකුට කියන්න ළඟ නැත්තම් ගෙනත් දෙන්න කියලා. ඔයා යන්න එපා. ළඟ නැත්තම් කාට හරි කියන ගෙනත් දෙන්න කියලා. රයිට්. පළවෙනි එක තියෙන ළමයි පාර. පාර. පාර කියන වචනයට මේ පැත්තෙන් තෝරන මාර්ගය මාර්ගය මේ හරියට කියන මාර්ගය බලන්න යාකද යාකල තියෙන්නේ කියලා මෙයාටද බලන්න යාකල තියෙන්නේ කොහොම තියෙන්න ඕනේ හරි නම් හරි දාගන්න ඊළඟට තියෙනවා ඔළුව මම ඔක්කොම ලියලා ඉන්නම් නැත්නම් ආවල පැටලේ තරු ගෙදර
පාසල මොකද වේගෙන් වැඩ කරන දරුවෝ වගේම හෙමින් වැඩ කරන අයත් ඉන්නවා නේද අපි එයාලවත් අරගෙන යන්න ඕනේ එයාලව දාලා යන්න හොඳ නැහැ विदुहाल सिंगल सिंगल की अभी पता गन सिंगल कियवीं पोते सिंगल कियवीं पोते वाला तो औरगान निदाने पार्टम निदाने पार्टम तो औरगान फिर लगान बालन हरी बालमो බලන්න ඔන්න මම පාඩම කියවන්න යන්නේ right එකෝමත් එක කාලෙක දක්ෂ ගොවියෙක් හිටියා right එකෝමත් එක කාලෙක දක්ෂ ගොවියෙක් හිටියා ඔයාලත් පාඩම බලන්න මාත් එක පාඩමේ ඉන්න ඔන්න ටීචර්ට පේන්න යන්නේ ඕනේ බලන්න මං අහන් ඉන්නවා කියලා ඉන්න එපා හැමෝම මාත් එක පාඩමේ ඉන්න ඕනේ මේ පාඩමෙන් තමයි ඊළඟ වචන පහ මං ඔයාලට කියලා දෙන්නේ right මේ ගොවියාට පුත්තු හතර දෙනෙක් හිටියා මේ හතර දෙනා හරිම කම්මැලි 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 ඔන්න කම්මැලි කියන වචනේ යටින් චූටි ඉරක් ගහ ගන්න බලන්න කම්මැලි ඉරක් ගැහුවොත් නම් අනට හා ගන්න බැරි චූටි කොටුවක් ඇඳ ගන්න ආයෙ මකන්න පුළුවන් වෙන්න පැන්සල රදයක ළඳින්න එපා කම්මැලි කියන වචනේ වටේ කම්මැලි 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 कम्मली कियने का वाटे
කම්මැලි right හරි ඒක ඉතිරි කරගන්න එහෙම තියාගන්න ඊළඟට පියා 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 කියන එක දැන් අපි දන්නව නේද කවුද ළමයි පියා කියන්නේ කවුද පියා කියන්නේ කාටද කවුද අපේ ගෙදර ඉන්න පියා තාත්තා නේද තාත්තා එහෙනම් පියා කියනවා එක වටේ චූටි කොටුවක් අඳ ගන්න බලන්න පියා පියා හම්බ කරන දේ කාලා ජීවත් වුණා පියාට උදව් කළෙත් නැහැ ඒ නිසා ගොවිතැන් වැඩත් බැහැ කිසිම දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ කාලයක් ගත වුණා පියා ළඩ වුණා කවුද ළමයි පියා කවුද පුතේ පියා කියන්නේ තාත්තා තාත්තා පුතු හතර දෙනාට ජීවත් වෙන්න බැරිව ගියා ගොවියා පුතුන් හතර දෙනාට කතා කළා කම්මැලියෝ හතර දෙනා නේද කම්මැලියෝ හතර දෙනා කුඹුරේ නිදාණයක් තිබෙනවා කුඹුරේ නිදාණයක් තියෙනවා කුඹුරු වල ළමයි නිදන් තියනවාද නිදන් කියන්නේ ගොඩාක් වටින දේවල් නේද බලමුකෝ මේ කුඹුරේ නිදාණයක් තියනවාද කියලා කුඹුර කොටන්න ඔන්න කුඹුර කුඹුර කියන වචනේ වටේ කොටුවක් අඳින්න බලන්න කුඹුර 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 කියන වචනේ මම කියන්නේ නෑ බෝඩ් එකේ බෝඩ් එකේ ලියන්නේ නෑ මම බෝඩ් එකේ ලිව්වොත් ඔයාලා පාඩමේ ඉන්නේ නෑ කුඹුර කියන වචනය හොයන්න කුඹුර කියන එක වටේ පොඩි කොටුවක් අඳින්න කුඹුර කොටන්න නිධානය ගන්න පුළුවන් පියා කිව්වා පියා කිව්වා අපිට ඊට කලින් හම්බුණා නේද මොන මට ෂූට් එක ගමතුණා එක කියන්න පිටුවංග 7 පිටුවංග 7 ඔය දැන් අපි කොටු කරපු පිටුවෙම උඩ ඉඳන් ආය බලන්න කාලයක් ගත වුණා පියා ලෙඩ වුණා ලෙඩ ලෙඩ කියන වචනේ වටේ කොටුවක් අඳින්න ලෙඩ ලෙඩ හරිද ඔන්න ඊළඟට ඊළඟ පිටුව පිටුවන් ගන්නට ඒත් නිධානය ලැබුණේ නැහැ නිධානයක් නැහැ පුත්තු පියාට කිව්වා කුඹුරේ වීම පුරන්න එවිට නිධානය ලැබේවි පියා උන්ට කිව්වා හතර දිනම එකතු වෙලා වී වැපුරුවා වී පැලුණා ගොයම් පැහුණා වී ලැබුණා මහන්සි වී වැඩ කළ නිසා ඔන්න මහන්සි කියන එක වටේ කොටුවක් අඳින්න බලන්න මහන්සි මහන්සි හරිද මහන්සි වී වැඩ කළ නිසා පුත්තු හතර දෙනා ධනවත් වුණා පියාගේ නිධානයේ රහස ඔවුන්ට තේරුම් ගියා ඔවුන් සතුටින් ජීවත් වුණා මේ පාඩම් දීලා තියෙන්නේ පොතට නිකම්ම කියවන්න නෙමෙයි මෙන්න මේ පාඩම් වලට මේ වගේ සමානාර්ථ පද විරුද්ධ පද මේ දේවල් වලට යොදා ගන්න. හරිද? නිකම්ම කියවන්නම නෙමෙයි. එහෙනම් ඔන්න අපි දැන් වචන කීයක් කොටු කළාද? වචන කීයක් කොටු කළාද? අපි මුලින්ම කොටුවක් ඇන්දේ මුලින්ම ඇන්දේ කම්මැලි කියන එක නේද කම්මැලි බලන්න ඒකද කියලා වල පොතේ කොටුවක් ඇන්ද කම්මැලි මූර්දජල කම්මැලි කම්මැලි අයියෝ මට අද ටිකක් කම්මැලි වගේ ඉස්කෝලේ යන්න බෑ වගේ එහෙම හිතන දවස් තියනවා නේද කම්මැලි කියන්නේ මොකද්ද ළමයි ඇත්තටම කම්මැලි කියන්නේ මොකද්ද? මට අද ටිකක් කම්මැලි වගේ. නේද? ඈනු මුකුත් යනවා. අද නම් හරි කම්මැලි වගේ. චුට්ටක් නිදාගත්තනම් හොඳයි.
එහෙම හිතලා තියනවාද? හිතලා තියනවාද? සාමාන්‍ය වැස්සක් එහෙම එනෝ පේනකොට ඔන්න කොහෙදෝ තියෙන කම්මැලිකමක් එනවා ළමයින්ට නීතිමතක්. එනව නේද? එනවා එනවා. ඔව්. කවුද? අපිට ඒ වගේ පුංචි කම්මැලිකමක් එනවා නේද? අපි කියන්නේ අනේ ඒක නම් හරි අලි කම්මැලියක්. හරි කම්මැලි ඉන්නේ යා. නේද? ඒ ළමයා නම් හරි කම්මැලි. ඒ කියන්නේ ටිකක් වැඩක් කරන්න බෑ බෑ වගේ හිතෙනවා. හරිද? බෑ බෑ කියලා හිතෙනවා. අපි එම වෙලාවට කියන කම්මැලි කියලා. කම්මැලි. මේ කම්මැලිකමට සමාන පදයක් කියනවා මොකද්ද? කම්මැලි කියන එකට සමාන පදේ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා 24 වෙනි පිටුවේ හොයන්න බලන්න. 24 වෙනි පිටුවේ මෙහෙම කොටුවක් ඇනලා කම්මැලි කියන වචනේ තියෙනවා නම් ඒකට සමාන පදේ හොයන්න බලන්න. කම්මැලි. නිබන්ධනේ නම් දන්ත ජලය තියෙන්නේ පුතේ වැරදිලා මූර්ධජ කරගන්න. 24 වෙනි පිටුව. 24 වෙනි පිටුව. කම්මැලි 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 කියන පදයට සමානාර්ථ පදේ මොකද්ද? අපි අහම බලන්න හොයාගත්තද බලන්න කාගෙන් හරි කාගෙන් දහන්නේ නෙත්මල් කියන්න බලන්න නෙත්මල් කො නෙත්මල් ගියානේ නෙත්මල් පේන්නේ නැති වෙලා ගියා. කනිෂ්ක කියන්න බලන්න කනිෂ්ක. කියන්නේ ආහසේ කියන කැම් කම්මැලි කියන එකට. අලස. අලස. වෙරි ගුඩ්. ඔන්න හොයාගෙන. අනිත් පැත්ත හොයාගන්න ඇති. කම්මැලි කියන පදේ තියෙන්නේ මේ පැත්තේ නේද? පැත්ත කොහෙම නැත්කමක් නැහැ. පද දෙකෙන්ම කියවෙන්නේ එකම ගැන. නේද? පද දෙකෙන්ම කියවෙන්නේ එකම ගැන. කම්මැලි කියන එකට සමානාර්ථ පදේ තමයි ළමයි අලස. මේ වචන දෙක දෙපැත්තට මාරුනා කියලා වෙනසක් නැහැ. අලස කියන එක මුලට එන්න ඕනි කියලා එකක් නැහැ. කම්මැලි කියන එක අගට යන්න ඕනි කියලා එකක් නැහැ. මේ දෙකම එකයි. කම්මැලි සමානයි. අලස මෙහෙම ලිව්වත් හරි. නැත්තම් අනිත් යාළුවන්ට හිතෙන්න පුළුවා ටීචර් වැරදියටනේ ලිව්වේ ඔහොම නෙමෙයිනේ ලියන්න ඕනි කියලා. මේ දෙක දෙපැත්තට කොහොම ලිව්වත් එකයි පුතේ. මේ දෙකෙන් කෝපවත් හරි. මේ දෙකෙන් කෝපවත් හරි. කම්මැලි සමානයි අලස. අලස සමානයි කම්මැලි. මේ දෙකම කියන්නේ එකට. එකම මැලි කමට තමයි දෙකම කියන්නේ. හරිද? එහෙනම් ඔන්න නිදානේ පාඩමේ පුතු හතර දෙනා හරිම කම්මැලි. හරිම කම්මැලි. අපිට ඔන්න ඒක සමානාර්ථ පදේ දාලා කියන්න පුළුවන්. පුතු හතර දෙනා හරිම අලසයි. අලසයි නේද? අලසයි. ඊළඟට අපි කොටු කරා වචනයක්. පියා නේද? පියා. පියා කියන එක කොටුකලේ නෑ. අපි ඒක දන්නවනේ නේද? අපි ගයින් හරි ඉක්මනට අහම් බලන්න. ඉක්මනට උත්තර දෙන්න ඕනේ. අචිර කියන්න බලන්න. පියාට සමානාර්ථ පදේ මොකද්ද? අචිර. තාත්තා. තාත්තා. වෙරි ගුඩ්. තාත්තා. ඒකත් තියෙනවා. 24 වෙනි පිටුවේ පළවෙනිම සමානාර්ථ පදේ පියා සමානයි තාත්තා. ඊළඟ එක ඊළඟට අපි කොටු කරා කුඹුර නේද? කුඹුර. කුඹුර කියන එක කොටු කළා අපි. සේනුදි කැමරාවයි මයික් එක දෙකම ඔන් කරලා කියන්න බලන්න කුඹුරට සමානාර්ථ පදේ කුඹුර. කුඹුර. කැමරාවයි මයික් එක දෙකම ඔන් කරන්න ඕනේ. සේනුදි සේනුදි. කොහේ සේනුදිට නිඳ ගිහිල්ලාද? සේනුදි. වෙල. වෙල. වෙරි ගුඩ්. මයික් එක ඔෆ් කරගන්න පුතේ. වෙල බලන්න කොටු ඇතුළේ තියෙන 24 වෙනි පිටුවේ කුඹුර කුඹුර. තාත්තා නිදානේ තියනවා කිව්වේ කොහෙද ළමයි? කුඹුරේ නේද? තාත්තා කිව්ව පුතු හතර දෙනාට
කුඹුර නිදාණයක් තිබෙනවා කුඹුර කොටන්න කුඹුර කොටන්න ඔන්න කුඹුර සමානයි මොකද්ද ළමයි වෙල වෙල එතකොට අපිට කියන්න පුළුවන් ද වෙල කොටන්න කියලා ඇත්තයි වගේ එහෙම කිව්වහම නේද හැබැයි වැරදි නෑ සමානාර්ථ පදේ නේද කුඹුර කොටන්න වෙල කොටන්න කුඹුරේ ගොයම් හිටවන්න වෙලේ ගොයම් හිටවන්න කොහොම කිව්වත් මේ කියන්නේ කුඹුර ගැන හරිද ඊළඟට බලන්න පියා ලෙඩ වුණා ලෙඩ පියා ලෙඩ වුණා කියන්න බලන්න සේනුජි සේනුජි දිනායා කියන්න බලන්න ලෙඩට කියන සමානාර්ථ පදේ මොකද්ද පුතේ සේනුජි දිනායා හරි කියන්න ආඩ පුළුවන් එහෙන්න ටීචර් හිමින් ඇහෙන්නේ පුතා ලෙඩ කියන වචනයට සමානාර්ථ පදේ මොකද්ද බලන්න ඔයාගේ නිබන්ධනයේ තියෙනවා නිබන්ධනයේ 24 පිටුවේ තියෙනවා කොටුව ඇතුලේ අවසාන වචනය ලෙඩ පියා ලෙඩ වුණා ඊළඟ නිදානේ පාඩමේ පියා ලෙඩ වුණා ලෙඩ ලෙඩ කියන වචනයට ලෙඩ කියන වචනයට සමානාර්ථ පද පදයක් තමයි රෝග රෝග හැබැයි පියා රෝග වුණා කිව්වොත් නම් හරි නෑ නේද? ඒ වචනය ඒ වැකිය හරි නෑ පියා රෝග වුණා. එහෙම දාලා ලිව්වොත් මේක වැරදි කියලා වගේ හිතෙනවා. ඒ නිසා අපි එහෙම ලියන්නේ නෑ. පියා ලෙඩ වුණා කියන එක ලෙඩ කියන පදේ ගත්තේ අපි. ලෙඩ සමානයි රෝග. නේද? ලෙඩ සමානයි රෝග. ඔන්න බලන්න අපි තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. මහන්සි වී වැඩ කළ නිසා පුත්තු හතර දෙනා ධනවත් වුණා මහන්සිය මහන්සියට කියන සමානාර්ථ පදේ මම අහනවා කෙනුදි පෙරේරාගෙන් කෙනුදි කියන්න බලන්න වෙහෙස වෙරි ගුඩ් පුතා වෙහෙස වෙරි ගුඩ් වෙහෙස බලන්න මහන්සිය සමානයි මෙතන නියුවත් පේනා නේද මහන්සිය මහන්සිය සමානයි වෙහෙස 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 ඔන්න වචන පහක් අලුතෙන් අලුතෙන් හතරයි නේද පියා සමානයි තාත්තා අපි දන්නවා අලුතෙන් හතරක් ඉගෙන ගත්තා අලුතෙන් තව හතරක් ඉගෙන ගත්තා කම්මැලි සමානයි අලස මේ දෙක කොයි පැත්තට ලිව්වත් හරි නේද මම දෙපැත්තටම ලියලා පෙන්නුවා අලස සමානයි කම්මැලි මේ කෝකත් හරි කුඹුර සමානයි වෙල මේක අනිත් පැත්තටත් හරි වෙල සමානයි කුඹුර ලෙඩ සමානයි රෝග මේක අනිත් පැත්තට කිව්වත් හරි රෝග සමානයි ලෙඩ රෝග කියලා අපෙන් අහුවොතින් සමානාර්ථ පදයක් කියන්න කියලා අපි කියනවා ලෙඩ ලෙඩ කියන එකට සමානාර්ථ පදයක් කියන්න කිව්වොත් අපි කියනවා රෝග දෙකම එකයි මහන්සිය සමානයි වෙහෙස වෙහෙස සමානයි මහන්සිය කෝකත් හරි දෙපැත්ත මාරුණා කියලා වචන දෙකේ ගැටලුවක් නැහැ එහෙනම් බලමු අපිට ඒකෙත් අභ්‍යාසයක් තියෙන්න ඕනේ රයිට් තියෙන අභ්‍යාසයක් 25 25 පිටුව
පහයි 7යි වෙලාව මේ අභ්‍යාසයෙන් අපි නතර වෙනවා ඊළඟ ටික ගෙදරට දීලා හරි බලමු සුදුසු සමාන පදය තෝරා is then පුරවන්න සුදුසු සමාන පදය තෝරා is then පුරවන්න පළවෙනි එක පියා ලෙඩ වුණා පියා ලෙඩ වුණා දාන්න බලන්න සමානාර්ථ පදය පියාට ගැලපෙන එක පියා ලෙඩ වුණා කවුද මට උත්තර දෙන්නේ පියාට මොකද්ද තියෙන සමානාර්ථ පදය අපි කියනවා තාත්තා නේද තාත්තා ලෙඩ වුණා තාත්තා ලෙඩ වුණා මම ඔයාලට දැන් අවස්ථාව දෙන්නේ නැහැ කාලය ගත වෙන නිසා මොකද ගණන් පාඩම ටිකක් ලොකු එකක් තියෙනවා වෙලාව යන එක අපිට අලවන්න තියෙනවා නේද තෝරන්න තියෙනවා ඒ නිසා ඒක චුට්ටක් කාලය ගන්න ඕනේ හරියට මහායට නවත්තන්නත් ඕනේ දෙවැනි එක පුත්තු හතර දෙනා වෙහෙස නොබලා වැඩ කළා ඔන්න වෙහෙස කියන වචනේ අන්ඩර්ලයින් කරලා තියෙනවා එහෙනම් අපි දාම ළමයි සමානාර්ථ පදය වෙහෙසට මොකද්ද කියන්නේ වෙහෙස වෙහෙස සමානයි මහන්සිය නේද මහන්සිය පුත්තු හතර දෙනා මහන්සිය නොබලා වැඩ කළා මහන්සිය නොබලා වැඩ කළා තුන්වැනි එක පුත්තු හතර දෙනා කුඹුර කෙටුවා කුඹුර කෙටුවා ඊළඟ එක කුඹුරට මොකද්ද කියන සමාන පදය පුත්තු හතර දෙනා වෙල කෙටුවා වැකිය ගැන එච්චර හිතන්න එපා සමානාර්ථ පදයයි වැදගත් වෙන්නේ හතරවැනි එක මේ හතර දෙනා හරිම අලසයි හරිම අලසයි අලස සමානයි ළමයි කම්මැලි නේද කම්මැලි එහෙනම් වැකිය ලියමු අපි මේ හතර දෙනා හරිම කම්මැලි හරිම කම්මැලි ඔයාලා වගේද ඔයාලා වගේ කම්මැලිද නෑ ඔයාලා කම්මැලි නෑ නේද පස්වැනි එක පියා ලෙඩ වුණා පියා ලෙඩ වුණා දාන බලන්න සමානාර්ථ පදේ දාලා ලියන්න ලෙඩ කියන එකට සමානාර්ථ පදේ දාන්න ඊළඟ එක මේ ටික හෝම්වර්ක් එකක් විදියට දෙන්නේ හෝම්වර්ක් එකක් විදියට සමාන තේරුම ඇති වචන රවුම තුලින් තෝරා is then පුරවන්න මේ රවුමක් දීලා තියෙනවා මෙදින් මේ රවුම ඇතුලේ තියෙන උත්තර ටික මෙන්න ඉස්සරහා is then පුරවන්න පළවෙනි එක මොකද්ද වෙල වෙලට මොකද්ද සමාන පදය දෙක මහන්සිය තුන රෝග හතර කම්මැලි ඔන්න ළමයි එතනත් කම්මැලි දන්තජ මූර්ධජ කරගන්න හතරවෙනි කම්මැලි කම්මැලි කියන වචනේ ල මූර්ධජ වෙන්න ඕනේ පහ තාත්තා ඊළඟ එකේ තියෙන්නේ සමාන පද ඔන්න සමාන පදේ කියලා තියනවා වැරදීනේ නේද සමාන පදය නෙමෙයි සමානාර්ථ පදය වෙන්න ඕනේ සමානාර්ථ පදය සමාන කිව්වහම වැරදි මොන නිබන්ධනයේ වැරද්දක් ඒක සමානාර්ථ පදය තෝරා යටින් ඉරක් අඳින්න එක පාර වරහන් ඇතුලේ තියෙනවා විදුහල තාරකා හිස මාර්ගය සමානාර්ථ පදය තෝරලා යටින් ඉරක් අඳින්නලු දෙක ඔළුව ඔළුවට සමාන පදේ ළමයි මාර්ගයද කම්මැලිද හිසද කුඹුරද ඔයාලා දැන් උත්තරේ දන්නවා තුන්වැනි එක තුන මම මේ කියන්නේ සමහර අයට හොයාගන්න බැරි වෙලක් දන්නේ මේ යටම 25 වෙනි පිටුවේ මේන මේ ටික කතා කරන්නේ දැන් මේක වෙල වෙලට සමාන පදය මං චූට්ටක් ලං කරන්නම් ආලට right වෙලට සමාන පදය මෙතනින් මොකද්ද කියලා තෝරලා මේ දෙන උත්තරේ කුඹුර කුඹුරට යටින් ඉරක් ගහන්නයි තියෙන්නේ ඊළඟ එක බලන්න තරු තරු වල මොකද්ද කියන සමාන පදය තාරකා ඊළඟ මොකද්ද විදුහල වෙල තාත්තා සමාන පදය මොකද්ද තෝරලා යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ තාරකා නේද මේ තාරකා කියලා තියෙන මේක යටින්
ඉරක් අඳින්නයි තියෙන්නේ. ඒක තමයි ඊළඟ වැඩේ. මේක ගෙදර වැඩක්. හෝම්වර්ක් එකක්. පෙරලන්න බලන්න පුතේ 26 වෙනි පිටුව. 26 වෙනි පිටුව. මම මේ කියන සමානාර්ථ පදවලට හරියක් දාගන්න ඕනේ. කුංචි හරියක්. මෙන්න මේ වගේ. ඉන්න මම බෝඩ් එක මකනවා. සමානාර්ථ පද තියෙනවා පුතේ 16ක්. හරිද? මේ විදිහට 1 2 3 කියලා දාලා 16ක් තියෙනවා. හරිද? දැන් අපි ඉගෙන ගත්ත සමානාර්ථ පද වලට ටික් එකක් දාලා මාක් කරගන්න යන්නේ. හරිද? 1 හරි නේද? 1 ඉගෙන ගත්තා. ඒකට ටික් එකක් දාන්න ඔය විදිහට. ගෙදර සමානයි නිවස. 2 පාසල සමානයි විදුහල. ඒකටත් ඔය ටික් එකක් දාගන්න අංකෙට. ඊළඟට බලන්න ඔළුව සමානයි හිස. ඔළුව සමානයි හිස. ඊළඟට බලන්න 4 පාර සමානයි මාර්ගය. ඔන්න ඔය වගේ අංක වලට ටික් එකක් දාගන්න අපි ඉගෙන ගත්තේ ඒවා. මං කියන ඒවට 5 තරු සමානයි තාරකා. දාගන්න ටික් එකක්. ටික් එකක් දාගන්න. ඊළඟට 6 වෙනි එක 6 පියා සමානයි තාත්තා. පියා සමානයි තාත්තා. මෙන්න මේ වගේ අංකෙට ටික් එකක් දාගන්න. අපි ඉගෙන ගත්තේ ඒවා. 7 වෙහෙස සමානයි මහන්සිය. වෙහෙස සමානයි මහන්සිය. ඊළඟට 8 කුඹුර සමානයි වෙල. 8ට ටික් එකක් දාගන්න. 9 අලස සමානයි කම්මැලි. එයාට ටික් එකක් දාගන්න. 10 ලෙඩ සමානයි රෝග. ලෙඩ සමානයි රෝග. ඒකට ටික් එකක් දාගන්න. 11 මව සමානයි අම්මා. 11ට ටික් එකක් දාගන්න. ඊළඟට ඔන්න ඉතිරි 12 13 14 15 16. එතකොට එතන තියෙනවා වචන තව පහක්. තව පහක් තියෙනවා. ඒක අද කියන්නේ නැහැ පුතේ. එතකොට වැඩි වෙනවා ඔයාලට. සමානාර්ථ පද වැඩි වෙනවා. ඒ නිසා අන්න ඒ පහ 12 ඉඳන් තියෙන පහ 12 13 14 15 16. මෙන්න මේ සමානාර්ථ පද පහ. කුඩා පුංචි කුඩා සමානයි පුංචි කියලා තියෙන්නේ. මෙන්න මේකෙන් පටන් ගන්න. කුඩා සමානයි පුංචි. පුංචි. ආන්ගේ වචන පහ වටේ මෙන්න මෙහෙම පැන්සලෙන් කොටුවක් ඇඳ ගන්න. හැමෝම ඇඳ ගන්න. නිබන්ධනයේ මේ වචන පහ වටේට කොටුවක් ඇඳ ගන්න. මේක කතා කරන්නේ ඊළඟ දවසේදී. ඊළඟ දවසේ කතා කරන්නේ මේ මෙතන දාලා තියෙන පුතේ දෙකේ පන්තියට එනකොට ඔයාලට ඉගෙන ගන්න තියෙන සම්පූර්ණ සමානාර්ථ පද ටික. සමානාර්ථ පද 16ක් තියෙනවා ඔක්කොම. මේ වෙනකොට ඔයාලට 16ක් උගන්වන්න තියෙනවා. අපි ඔන්න දැන් ඉගෙනගෙන තියෙනවා 11ක්. 11ක් ඉගෙනගෙන තියෙනවා. ඉතිරි පහ ඊළඟ දවසේ අපි කතා කරමු. නේද? අද කතා කරොත් වැඩි වෙනවා. නේද? වැඩි වුණොත් කියලා තේරුමක් නැති වෙනවා. ඒ නිසා මොන මං නැවතත් කියන්නම් අද දවසේ මේ වෙනකොට කතා කරලා තියෙන සමානාර්ථ පද ටික. ගෙදර සමානයි නිවස. පාසල සමානයි විදුහල. ඔළුව සමානයි හිස. පාර සමානයි මාර්ගය. තරු සමානයි තාරකා. පියා සමානයි තාත්තා. වෙහෙස සමානයි මහන්සිය. කුඹුර සමානයි වෙල. අලස සමානයි කම්මැලි. ලෙඩ සමානයි රෝග. මව සමානයි අම්මා. ඔන්න ඔය ටික තමයි අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙන්නේ.
මේ ටික හොඳ ළමයි වගේ කොලේ එක ලියලා ඔයා පාඩම් කරන වාගේ ටේබල් එක ළඟ අලව ගන්න. එතකොට මේ ටික ඉක්මනටම පාඩම් වෙනවා. එහෙනම් අද දවසට මව බස් ඇති නේද ළමයි? මව බස් ඇති නේද? රයිට්. එහෙනම් අපි ගණන් පාඩමට යමු. ගන්න දැන් ඔයාලට ලෑස්ති කරගන්න කියපු කාසි ටික. කාසි ටික ඉක්මනට තම තමන්ගේ ළඟට ගන්න බලන්න. Right. ගම් බෝතලේ ළඟට ගන්න. ඊළඟට ඔයාලා ලෑස්ති කරගත්ත කාසි ටික ළඟට ගන්න. ඇත්ත කාසි ටිකක් ඕනේ. මොන මමත් අරන් ආවා ඇත්ත කාසි ටිකක්. ඇත්ත කාසි ටිකක් ඕනේ වෙනවා. Right. කාසි නේද? කාසි කියන්නේ අපි හොඳට දන්න කියන දෙයක්. කාසි කියන්නේ හොඳට දන්න කියන දෙයක්. අපි මේ කාසි වලින් ගනු දෙනු. මොනවද ළමයි ගනු දෙනු කියන්නේ? දන්නවා දෙනවා නේද? ගනු කියන්නේ ගන්නවා. දෙනු කියන්නේ දෙනවා. අපි මුදල් භාවිතා කරන්නේ ගනු දෙනු කරන්න. අපි බැංකුවත් එක්ක ගනු දෙනු කරනවා. කඩෙත් එක්ක ගනු දෙනු කරනවා නේද? අපි විවිධ පුද්ගලයන්ත් එක්ක ගනු දෙනු කරනවා මොන වගේද? මුදල් වලින්. මෙතනදී නෝට්ටු සහ කාසි කියලා කොටස් දෙකක් තියෙනවා. යාළුවා කියන්නේ කොළ. සල්ලි කොළ. කොළ තියෙන ගස්වල නේද? සල්ලි ගාකේම තියනවා ළමයි කොළ හැදෙන. එහෙනම් ඉතින් ගොඩක් මාංශයෙන් ඕනේ නැහැ නේද? සල්ලි ගාක් තියනවා නම් කොළ හැදෙන. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හොඳට පොර ටිකක් දාලා වතුර ටිකක් දාලා හොඳ ඉරේලිය දුන්නා නම් හොඳට කොළ හැදෙයි නේද? තල්ලි කොළ මොන් හොඟක් හොඳට හැදෙයි. හැබැයි එහෙම ගස් නැහැ. කාසියෙම හිටෙවුවට ගස් හැදෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් මහන්සි වෙන්න වෙනවා සල්ලි හොයන්න. අපි ඔන්න පුතේ මුදල් නෝට්ටු කියනවා. නෝට්ටු දැම්ම ඉගෙන ගන්න. නෝට්ටු ටිකක් ලොකුයි. අපි ඉගෙන ගන්න පොඩි පොඩි කට්ටිය. පොඩි කට්ටිය ටිකක් ඉගෙන ගන්න කාසි. මේ තියෙන්නේ කාසි. කාසි වර්ග කිහිපයක් තියෙනවා. බලන්න ඔයාලගේ නිබන්ධනය ගන්න. නිබන්ධනය ගන්න. කාසි වල පොඩිම කෙනා. බාලයා කියන්නකෝ කාසි පවුලේ බඩ පිස්සා. ඒ කවුද බඩ පිස්සා කියන්නේ ටීචර්? බඩ පිස්සා. අපි කියනවා ගෙදර පොඩිම කෙනාට බඩ පිස්සා කියලා. එහෙම පිස්සොත් ඉන්නවද? ආ? එහෙම පිස්සොත් ඉන්නවද ළමයි? හැම ගෙදරකම ඉන්නවා එහෙම පිස්සෙක්. කවුද? බඩ පිස්සා. ආදරේට කියනවා යාට බඩ පිස්සා කියලා. සමහර අය අදමයි මේ වචනේ අහන්නේ නැත්තේ නේද? ඔන්න hina යන සමහර දරුවොන්ට අදමයි වචනේ අහලා තියෙන්නේ. සමහර පළාත්වල පුතේ ඒ වගේ වචනයක් පාවිච්චි කරනවා. ගෙදර පොඩිම කෙනාට, බාලම කෙනාට කියනවා බඩ පිස්සා කියලා. ආදරේට කියන්නේ තරහට නෙමෙයි. ඔන්න
පාසී පවුලේ බාලයා මෙයාගේ වටිනාකම ගොඩාක්ම අඩුයි පාසී පවුලේ බාලයා වටිනාකම අඩුම කෙනා කවුද ළමයි කවුද පාසී පවුලේ බාලයා රුපියල නේද ඔයාලගේ නිබන්ධනයේ පළවෙනිම රූපේ මේ ඔයාලට හොඳට පෙනෙයිද නැහැ පේන්නේ නැහැ නේද රුපියල බලන්න ඔයාලේ කාසියත් පෙන්වන්න මට රුපියල ඔන්න පෙන්නනවා net mal පෙන්නනවා right රුපියල net mal ගේ රුපියල 10 කාසිය පාටයි නේද මගේ රුපියල කහ පාටයි වගේ ඇයි ළමයි ඒ කාසි දෙක අපි දෙන්න රටවල් දෙකද රටවල් දෙකද අපි දෙන්න නෑ නේද අපි දෙන්නම එකම රටේ මුලින් ආව පුතේ මෙන්න මේ පාට රුපියල 100ක් ඊට පස්සේ ආවා මෙන්න මේ පාට රුපියල 100ක් මන් මේ පාට දෙකම පෙන්වන්නම්කෝ මෙන්න මේ පාට දෙකෙන්ම රුපියල 100ක් තියෙනවා right මෙන්න මේ පාට දෙකෙන්ම රුපියල 100ක් තියෙනවා සමහර අය ළඟ කහ පාට ඒවා ඇති සමහර අය ළඟ මෙන්න මේ පාට ඒවා ඇති මේ දෙකම හරි එක එක කාලවල අච්චු ගහපු කාසි පාට ගැටලුවක් නැහැ වටිනාකම එකයි පාට ගැටලුවක් නැහැ පුතේ වටිනාකම එකයි කාසි පවුලේ බාලයා කවුද ළමයි මොන පිස්සද පුතේ බඩ පිස්ස නේද right මෙයාගේ තමයි වටිනාකම අඩුම අපි මෙයාට කියනවා රුපියල කීයද ළමයි රුපියල ඔන්න ඊළඟට ටිකක් ලොකු එකෙක් ඉනවා ටිකයි ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි ප්‍රමාණයෙන් ලොකුම කාසිය ප්‍රමාණයෙන් ලොකුම කාසිය මෙයා ඊළඟට ලොකු කෙනා කවුද ළමයි ඊළඟට ලොකු කෙනා කවුද රුපියල් දෙක රුපියල් දෙක නේද රුපියල් දෙකේ කාසිය මෙයා තමයි පුතේ කාසි පවුලේ ලොකු කාසිය ප්‍රමාණයෙන් ලොකු කාසියේ ප්‍රමාණයෙන් ලොකුයි තේරුණාද රුපියලටත් වඩා ලොකුයි පහටත් වඩා ලොකුයි 10ටත් වඩා ලොකු ලොකුම කාසිය හැබැයි වටිනාකම නෑ වටිනාකම වැඩි නෑ වටිනාකමෙන් ලොකු නෑ ප්‍රමාණයෙන් ලොකුයි නේද දෙකේ කාසිය ඊළඟ කෙනා ඉන්නවා ඊළඟට ටිකක් yes දෙකේ කාසියටත් වඩා වැඩි මල් කෙනා කවුද ළමයි දෙකටත් වඩා වැඩි කෙනා කවුද ඔයාලට පේන්නේ නැද්ද මන්දා පහ නේද පහ මෙන්න පහේ කාසියත් එහෙමයි පහේ කාසියත් වර්ණ දෙකෙන්ම තියෙනවා මුලින්ම තිබ්බේ මේ තඹ පාට කාසිය කහ පාට වගේ එක ඊට පස්සේ ආව මෙන්න මේ පාට කාසිය මේ පාට කාසිය ආවා බර බැලුවොතින් තඹ කාසිය බර වැඩි මේවත් බලන්න ඕනේ තේරුණාද කාසිය ගත්තාම කාසිය හොඳට බලන කාසිය මොනවද තියෙන්නේ මේකේ වටිනාකම කොහොමද ගහලා තියෙන්නේ බලන්න කාසිය ඒ වටිනාකම ගහන පැති රුපියල් 5 කියලා ගහලා තියෙන පහ ඉලක්කම ගහලා තියෙන මතින් පහ ගහලා තියෙනවා මේ පාට පාට ප්‍රශ්නයක් නෑ පුතේ වටිනාකම පහමයි කහ පාට කාසිය වැඩියෙන් වටිනවා ඇති නේද කහ පාට කාසිය දුන්නොත් මට ටොපි වැඩිපුර ගන්න පුළුවන් එහෙම නෑ පාට ප්‍රශ්නයක් නෑ වටිනාකම එකයි එකම වටිනාකම තියෙන්නේ ඔන්න කාසි පවුලේ ලොක්කා ලොක්කා කවුද ළමයි කාසි පවුලේ ඉන්න ලොක්කා කවුද පෙන්වන්න බලන්න කාසි පවුලේ ලොක්කා රයිට් ඔන්න ලොක්කා හොයාගෙන කවුද ළමයි කාසි පවුලේ ලොක්කා 10 නේද 10 10 කාසිය 10 කාසිය මෙයා තමයි කාසි පවුලේ ඉන්න වැඩිමල්ම කෙනා වැඩිමල්ම කෙනා බලන්න ළමයි මේ කාසියේ අංකෙන් ගහලා තියෙන ඉලක්කම ගහලා තියෙනවා නේද මම බෝඩ් එකේ ලියලා පෙන්නන්න මෙහෙමනම් කාසිය 10 කියලා ඉලක්කමෙන් තියෙනවා ඊළඟට යටින් අකුරනොත් ලියලා තියෙනවා 10යි කියලා බලන්න හැමෝම කාසිය හොඳට අරන් බලන්න රුපියල් 10යි
සිංහලෙන් තියනවා දෙමළෙන් තියනවා ඉංග්‍රීසියෙන් තියනවා බලන්න හොඳට බලන්න මේවා කවුරුවත් බලන්නේ නැහැ ගනුදෙනු කරන්න අපිට ඒක වැදගත් නැහැ නමුත් අපි දෙයක් ගත්තාම ඒක හොඳට බලන්න ඕනේ මොනවද තියෙන්නේ තියනවා නේද ළමයි රටේ නම තියනවා ශ්‍රී ලංකා කියලා මේක අපේ රටේ කාසියක් ශ්‍රී ලංකා කියලා සිංහලෙන් තියනවා දෙමළෙන් තියනවා ඉංග්‍රීසියෙන් තියනවා ඊළඟට බලන්න මේ කාසිය අච්චු ගහපු අවුරුද්ද තියනවා අවුරුද්ද තියනවා යටින්ම මං අතේ තියෙන කාසිය නම් අච්චු ගාලා තියෙන 2016 පාලයි ළඟ විවිධ වර්ෂවල අච්චු ගහපු 10 කාසිය ඇති සෑම කාසියකම මෙන්න මේ ටික තියනවා රට තියනවා කාසියේ වටිනාකම තියනවා ඊට පස්සේ කාසිය වටිනාකම ඉලක්කමෙන් තියනවා අකුරෙනුත් තියනවා භාෂා තුනකින් තියනවා සිංහල ඉංග්‍රීසි දෙමළ ඊළඟට අච්චු ගහපු අවුරුද්ද තියනවා මේවත් බලන්න හැබැයි ගනුදෙනු කරන්න ඒක වැදගත් වෙන්නේ නැහැ ඔන්න එහෙනම් කාසි පවුලේ ළමයි 4 දෙනයි කී දෙනෙක් ඉන්නවද ළමයි කාසි පවුලේ ළමයි අපේ කාසි පවුලේ ඉන්නවා ළමයි කීයද හතරක් ඉන්නවා මෙන්න වැඩිමල්ම කෙනා මේ ඉන්නේ ලොක්කා 10 මේ ඉන්නේ එයාට බාල කෙනා 5 මේ ඉන්නේ ටිකක් වැඩිපුර කාපු එයාට වඩා බාල කෙනා මෙයා ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි මහතයි මහත කී කාසියද ළමයි කී කාසියද මහත දෙකේ කාසිය ටිකක් මහතයි අනිත් අයට වඩා මහතයි එයාට එයාට ලොකු බඩක් ඇති නේද ලොකු බඩක් ඇති ඔන්න හතර වෙනියා පවුලේ බඩ පිස්ස කවුද රුපියල රුපියලට මෙහෙම අංක එක දාලා තියෙන්නේ එක දාලා තියෙන ළමයි බලන්න කාසිය වටිනාකම කොහොමද දාලා තියෙන්නේ රුපියලයි කියලා ලියලා තියනවා මෙහෙම අකුරෙන් ලියලා තියනවා රුපියලයි ඔන්න රුපියලේ තියෙන විශේෂත්වය කාසිවල අනිත් සියලුම කාසිවල ඉලක්කම තියනවා නේද අංකේ කියන මෙතන 2 මෙතන 5 මෙතන 10 තියනවා හැබැයි රුපියලේ විතරක් තියනවා රුපියලයි කියලා ලියලා රුපියලයි කියලා ලියලා ඔන්න අපි ගණන් කරනකොට හරියට කාසිය වටිනාකම බලන්න ඕනේ නැත්නම් අපි රුපියලයි කියලා රුපියල් 5ක් දෙයි එතකොට අපි රුපියල් 4ක් පාඩුයි නේද? ඔන්න අපේ කාසි පවුලේ සමාජිකයෝ 4යි 10 කාසිය, 5 කාසිය, 2 කාසිය 10 රුපියලේ කාසිය. කාසි පවුලේ 4 දෙනයි රුපියල 2 5 10 නේද? ඔන්න ඔය විදිහට අපිට කාසි තියෙනවා 4ක්. බලමු දැන් කොහොමද අපි කාසි වලින් ගනුදෙනු කරන්න කියලා. මේ වැඩක් තියෙනවා ඔයාලට කරන්න පිටු අංක 2. පහත දැක්වෙන ද්‍රව්‍ය වල ළමයි ද්‍රව්‍ය කියන්නේ දේවල්. ඔතන තියෙන දේවල්. තේරුණාද? ද්‍රව්‍ය වල මිල බලා ගැලපෙන පරිදි යා කරමු. ඔන්න ඒකේ පොඩි වැරද්දක් වෙලා තියෙනවා. යා කරන්න බෑ නේද? යා කරන්නේ කොහමද පිටු දෙකට ගිහිල්ලා? ඔන්න ඒක ටීචර් දැන් දැක්කේ. පිටු දෙකට ගිහිල්ලා. අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ආල ළඟ කාසි තියනවනේ අපි කාසි අලවමු. හරිද? අපි කාසි අලවන්න යන්නේ. බලන්න පළවෙනිම කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ? ආල ආසම කෑම. යා කරන එක ගැන හිතන්න එපා. අපිට ඒකට විකල්ප තියෙනවා. යා කරන එක ගැන හිතන්න එපා. කොටුව ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ එක. ඔයාලා ආසම කෑමක් නේද? මොනවද ළමයි ආසම කෑම? මොකද්ද මේ? චොක්ලට් එකක් නේද? අන්න බලන්න කතර කියලා වුණනවා මේ ළමයින්ගේ. චොක්ලට් කිව්වහම. චොක්ලට් වැඩිපුර ගාවුවාම දත් පණුව කනවා. රයිට්? බලන්න චොක්ලට් එක ඇඳලා තියෙන කොටුවේ මෙන්න මේ කොටුව ඇතුලේ තියෙනවා කාසියක්. මේ චොක්ලට් එකේ
පහේ ගාසියක් තියෙන්නේ. ඊළඟට බලන්න පැන්සලක් තියෙනවා ඉස්සරහින්. පැන්සලක්. පැන්සලේ මෙන්න කීයද ළමයි ඇඟිලි වලින් පෙන්වන්න පුළුවන්. අත් දෙකෙන් පෙන්වන්න පුළුවන්. කීයද ළමයි? 10යි නේද? 10යි. ඊළඟට බලන්න ජම්බු ගෙඩියක් තියෙනවා. ජම්බු ගෙඩිය මිල කීයද? රුපියල් 2යි. රුපියල් 2යි. ටොෆියක් තියෙනවා. නේද? ටොෆියක් තියෙනවා. ටොෆිය මිල කීයද? රුපියල් රුපියලයි 1යි නේද? 1 කාසියයි රුපියලයි. අපි ළඟ මේ කාසි දැන් තියෙනවා. හැමෝගෙම ළඟ කාසි තියෙනවා නේද? දැන් ලෑස්ති කරන ගම් කූපිය නම් බෝතලේ ගන්න. ගම් ගොඩාක් ගන්න එපා. ගම් ගොඩාක් ගාපුවම මොකද වෙන්නේ? නිබන්ධනය සවුත්තු වෙනවා, හැමතැනම ඇලෙනවා. ඒ නිසා ගම් චුට්ටක් ගාපුවම ඇති. එහෙනම් මට කියන්න ළමයි ටොෆියක මිල කීයද? ටොෆියක් කීයද? ටොෆියක් කීයද ළමයි? රුපියලයි. ගන්න ඔයාලා අච්චු ගහලා කපපු රුපියලේ කාසියක්. ඇත්ත කාසියක් එහෙම අලවන්න එපා නිබන්ධනයේ. ආලා අච්චු ගහපු කාසියක් ගන්න රුපියල එක. රුපියල. රුපියල මොන පාටද ඔන්න මම පාටක් කියන්නම්. රුපියල රතු පාටයි. රතු රෙඩ් අන රයිට්. එතකොට අනිත් පැත්තේ ගම් චුට්ටක් ගන්න. ගාලා ටොෆිය ඉස්සරහින් අලවන්න ඕනේ. ඒ කියන්නේ නිබන්ධනයේ. අපිට දැන් යා කරන්න බෑනේ. ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මේ ටොෆිය ඉස්සරහින් අලවන්න ඕනේ. ටොෆිය වටිනාකම. මේ ටික එක ඉරකින් කපලා දාන්න. මේ ටික එක ඉරකින් කපලා දාන්න. මේ ටොෆිය ඉස්සරහින් ටොෆිය මිල අලවන්න ඕනේ. ටොෆිය මිල මතක නැත්තම් මෙතනින් හොයන ටොෆිය කීයද? ටොෆිය කීයද? හරි නේද ළමයි? හරි. ඊළඟට බලන්න චොක්ලට් එක. චොක්ලට් එකක් රුපියල් කීයක් වෙනවද? චොක්ලට් එක මිල කීයද? හැමෝම බෙන්න්න බෑ මට අතින්. චොක්ලට් එක මිල කීයද? රුපියල් 5යි. ගන්න එහෙනම් 5 කාසියක්. 5 කාසියක් ගන්න. 5 කාසිය මොන පාටද? කොළ පාටයි නේද? ඔව් පහේ කාසිය කොළ පාටයි. චොක්ලට් එක ඉස්සරහින් කලවන්න. පහේ කාසිය කොළ පාටයි. ඊළඟ පිටුව පිටු අංක 3 ජම්බු ගෙඩියක මිල කීයද? ජම්බු ගෙඩියක මිල කීයද? කීයද ළමයි? රුපියල් අනුසර පෙන්වන්න බලන්න මට ඇඟිලි වලින්. අනුසර ඇඟිලි වලින් පෙන්වන්න බලන්න. ජම්බු ගෙඩියක මිල කීයද? ජම්බු ගෙඩියක්. ජම්බු ජම්බු. අන්න පුතාට පැටලුණා. මෙතනින් හොයන්න මං කියවනේ යා කරන්න තියෙන නිසා ඔයාලට පැටලෙන්න පුළුවන්. ජම්බු ගෙඩියක මිල මෙතනින් හොයන්න පුතේ. පළවෙනි පිටු අංක 2කින් හොයන්න. රුපියල් 2යි. මෙතන මේ ටික කපලා දාන්න. මේ පැත්තෙත් එහෙමයි. මේ ටික කපලා දාන්න. පිටුවේ දෙපැත්තට ඇවිල්ලා නිසා යා කරන්න බෑ අපිට. නැත්නම් මං ඒක යා කරන්න තමයි ලෑස්ති කරේ. නිබන්ධනය හදද්දී ඒක වැරදිලා කොහොමයි හදපු කෙනාට? ටීචර් නිබන්ධනය ලිව්වා විතරයි ටයිප් සෙටින් කරේ වෙන කෙනෙක්. හරි රුපියල් කීයද ළමයි? රුපියල් 2යි. ගන්න 2 කාසිය. 2 කාසිය පාට මොකද්ද? 2 කාසිය නිල් පාටයි. බ්ලූ. බ්ලූ කලර්. හරි නේද? දැන් බලන්න පැන්සලක්. පැන්සලක් කීයේ? පැන්සලක මිල කීයද? ආදිත්‍ය පෙන්වන්න බලන්න ඇඟිලි වලින්. පැන්සලක මිල කීයද? රුපියල් 10යි. 10 නේද? 10 රුපීස්. රුපියල් 10යි. 10 කාසියක මිල කීයද?
ඔන්න 10 කාසිය එක මිල නෙමේ 10 කාසිය පාට මොකද්ද දම් පර්පල් 10 කාසිය පාට තමයි දම් පාට රයිට් අලවන්න පැන්සල් ඉස්සරහින් අලවන්න හරි නේද ළමයි හරි දැන් අපි ඊළඟ කොටසට යන්නේ ඊළඟ කොටසට යන්නේ හරි නේද දැන් හැමෝම මේ පැත්ත හරින්න ඕනේ දැන් අලවල ඉවර ඇති දැන් අපි එකට වැඩ කරන්න ඕනේ දැන් මේ පැත්ත හැරෙන්න දැන් අලවණ එක නවත්තන්න ඔයාලට ඉස්කෝලේ ගියාම හරියට ලියන ඒවා වරදිනව නේද ලියන ඒවා හරියට වරදිනවා ඔන්න ඒ නිසා අපි ගෙනියන මකන කෑලා ඉරේසර් එක ඔයාලා දන්නවද මේ මකන කෑලේ මිල කීයද කියලා මේ මකන කෑල්ලේ මිල රුපියල් 2ක් වෙනවා කීයද මිල ළමයි රුපියල් 2යි රුපියල් 2යි right මට කියන්න මොන කාසිය දීලාද අපිට මකන කෑල්ලක් සල්ලි වලට ගන්න පුළුවන් මොන කාසිය දීලාද ඇඟිලි වලින් පෙන්නන්න පුතේ මොන කාසිය දීලාද රුපියල් 2යි මිල අපිට හරිනේසි 2 කාසියක් තියෙනවා නේද මං කාසි තුනක් මේ පැත්තේ නඳින්නම්කෝ මම රුපියල වෙනුවට අංක 1 ලියන්නේ මට ලියන්න ඉඩ මදි නිසා 2 3 කාසියක් තියෙනවද 3 කාසි තියෙනවද ළමයි තියෙනවද නෑ 3 කාසි නෑ 5 10 කාසි පහල ළමයි 4 දෙනා ඉන්නේ 1 2 5 10 right මෙන්න මේ හතර දෙනාගේ මොන කාසිය දීලාද අපිට මකන කෑල්ලක් ගන්න පුළුවන් 2 කාසිය දුන්නා නම් අපිට මකන කෑල්ලක් ගන්න පුළුවන් right එහෙනම් තුන්වැනි පිටුවේ බලන්න ගෙවිය යුතු මුදල කාසි වලින් සොයමු අච්චු ගැසූ කාසි මෙම රවුම තුල අලවන්න right බලන්න මකන කෑල්ලක් රුපියල් 2යිලු පළවෙනි එක යටතේ රුපියල් 2 ඇඳලා තියෙනවා මේ වගේ කාසියක් ඇඳලා ඒක මැද්ද 2 ලියලා තියෙනවා අලවන්න බලන්න 2 කාසියක් රුපියල් 2 දුන්නු ගමන් අපිට මකන කෑල්ලක් ගන්න පුළුවන් අන හොයාගන්න බැරි අපහසුතාවයක් එහෙම තියෙනවා නම් මෙන්න මෙතනයි මම කතා කරන්නේ මෙන්න මේ 2 උඩ 2 කාසිය අලවන්න නෙත් මාල හරිද පුතේ තේරුණාද හා එනං අලවන් රුපියල් 2ක් දීපු ගමන් අපිට පුළුවන් මකන කෑල්ලක් ගන්න ප්‍රශ්නේ තියෙන්නේ හරිද
තමයි මාර වැඩේ මං ළඟ දෙකේ කාසියක් නැහැ කියන්නකෝ මං ළඟ දෙකේ කාසියක් නැහැ ඔයාලා කවුරුවත් ළඟ දෙකේ කාසි නැහැ දැන් ඔන්න අපි කඩේට ගියා හරිද දැන් ඔන්න හිතන්න අපි ඔන්න හැමෝම කඩේට ගියා මාමත් එක්ක ඔයාලා අපි හැමෝම කඩේ ගියා දැන් අපිට ඕනි මොකද්ද මගන කෑල්ලක් ගන්න ඕනි ඔන්න මුදලාලිගෙන් ඇහුවා මුදලාලි මාමේ මගන කෑල්ලක් කීයද ප්‍රශ්නයක් ඇහුවා මුදලාලි මාමා කියනවා මගන කෑල්ලක් රුපියල් 2යි දැන් ඔයා කල්පනා කරනවා මාර වැඩේ මල් ළඟ දෙකේ කාසියක් නැහැ මල් ළඟක් නැහැ දෙකේ කාසියක් නැහැ හැබැයි මෙයා නැතුව මෙයා නැතුව මම පස්සේ ගහමු දැන් මෙයා නැහැ අපි ළඟ දෙක නැහැ රුපියල් 1 කාසියක් තියෙනවා රුපියල් 1 කාසියක් තියෙනවා 5 කාසියක් තියෙනවා 10 කාසියක් තියෙනවා කොහොමද ගෙවන්නේ මොන වගේද ගෙවන්නේ කාසි දෙකක් තුනක් දුන්නාට ගැටලුවක් නැහැ. මෙයා විතරක් දුන්නොත් අපිට දෙයක මුදලාලි. මතකද? මේ කවුද? රුපියලයි 1යි. මෙයා දුන්නොත් අපිට දෙයක මුදලාලි මකන කෑල්ලක්. මකන කෑල්ලක් නෙවෙයි, දෙයි හොඳ ගුටියක් නේද? රුපියලට මකන කෑලි මන් ළඟ නැහැ. දෙකක් දුන්නොත් මකනයක් දෙන්න කියයි. right? රුපියලක් දුන්නා. මුදලාලි කියනවා නෑ නෑ මදි. රුපියලක් මට මදි. රුපියල් දෙකක් වෙන ළමයි නම් කීයක් ඕනද මෙතනට? තව රුපියලක් දැම්මොත් නම් අපිට ගාන හරියයි නේද? දාල බලමු. ඔන්න තව රුපියලක් දැම්මම ඔන්න රුපියලයි රුපියලයි රුපියල් දෙකයි හරිය සිනේ බලන්නකො. 1යි 1යි 2යි. රුපියලයි රුපියලයි රුපියල් දෙකයි එහෙනම් ඔන්න බලන්න අයියෝ අපිට ওই දෙකේ කාසිය ඕනේ නැහැ නේද අපිට පුළුවන් ගෙවන්න මොන වගේද රුපියල් 1 කාසිය වලුත් ගෙවන්න පුළුවන් මේ බලන්නකෝ රුපියල් 1 කාසි දෙකක් දීපු ගමන් අපිට පුළුවන් මකන කෑල්ලක් ගන්න හැබැයි දෙකේ කාසියක් සිම්පනම් ලේසි නේද එක කාසියයිනේ අපිට මෙතෙන්දි පහසුම ගනුදෙනුව තමයි දෙකේ කාසියක් දෙන එක. හැබැයි දෙකක් නැත්තම් මොකද කරන්නේ? දෙකේ කාසියක් නැත්තම් අපි ළඟ තියෙන කාසි පාවිච්චි කරලා ගනුදෙනුව කරන්න ඕනේ. ඔන්න අපි ඒකද පාවිච්චි කරා. මගේ පර්ස් එකේ තිබ්බ රුපියල් 1 කාසි ටිකක් මම එතනින් ගණන් කරලා ගත්ත කාසි දෙකක්. රුපියලයි රුපියලයි රුපියල් දෙකක් හදාගත්තා. එහෙනම් දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? හොඳ ළමයි වගේ ගන්න රුපියල් 1 කාසි දෙකක් ඔයාලා කපාගත්ත කාසි රුපියල් 2 අලවපු තැනම යට රුපියල් 2 අලවපු තැනම යට දෙවනි ආකාරය අපි ගනුදෙනුව කරන්න පුළුවන් දෙවනි ආකාරය තියෙනවා රුපියල් 1 කාසි 2ක් අලවන්න බලන්න රව මුඩ කාසි 2ක
වෙලාවත් නේද? දැන් මට කියන්න ළමයි රුපියල් 2 දීලා මකන කෑල්ලක් ගන්න පුළුවන්. රුපියල් 1.2ක් දීලා මකන කෑල්ලක් ගන්න පුළුවන්. තව වෙනත් ක්‍රමයක් තියෙනවද? වෙනත් ආකාරයකට මේ මකන කෑල්ල ගන්න පුළුවන්ද? පුළුවන් ළමයි. පාලකයායි අයිස් ටීචර් බැරි ණයට ගන්න පුළුවන් නේ කියලා නේද? මුද්‍රාලි ණයට දෙන්නේ නැහැ. මුද්‍රාලි ණයට දෙන්නේ නැහැ. ඇයි ටීචර් තව ක්‍රමයක් තියෙනවනේ? මොකද්ද ළමයි? ඇයි ටීචර් හොරෙන් ගන්න පුළුවන්නේ? හොරෙන් ගත්තදේ මුද්‍රාලි වෙනුත් ගුටිකාලා අම්මගෙනුත් ගුටිකාලා වෙනස හොරෙන් ගන්නත් බෑ. ඒ නිසා මුදල් දීලාම තමයි ගන්න වෙන්නේ මකන කෑල්ල. ඔන්න අපි රුපියල් 2.80 දුන්නා. අනුමාන ක්‍රම දෙකම ලියන්න. රුපියල් 2ක් දීලා ගන්නත් පුළුවන්. රුපියල් 1.2ක් දීලාත් මේ ගනුදෙනුව අපිට කරන්න පුළුවන්. මේ ක්‍රම දෙක හැර වෙන කිසිම ක්‍රමයක් නැහැ රුපියල් 2ක් ගෙවන්න. රුපියල් 5ක් දීලා හරියනවද ළමයි? 5ක් දීලා හරියන්නේ නැහැ. හේතුව තමයි අපිට අලාභයි. අපෙන් වැඩි පුර යනවා එතකොට මුදලාලිට. බලන්න. එතකොට ඔයාලගේ ඉතින් ටීච 5ක් දුන්නාට ගමන් නැහැ මුදලාලි අපිට ඉතිරි සල්ලි දෙනවා නේ කියලා. නේද? ඉතිරි ගැන දැම්ම තේරෙන්නේ නැහැ ඔයාලට. ඉතිරි ගැන දැම්ම තේරෙන්නේ නැහැ. අපි ගනුදෙනු කරන්න පුළුවන් ආකාරය. කාසි වලින් කොහොමද ඉතිරි නැතුව ගනුදෙනුවක් කරන්න කියලා තමයි මෙතෙන්දී ඉගෙන ගන්න. හරිද? නැත්තම් කියයි ඇයි ටීචර් අපේ අම්මත් එක්ක ගියාම රුපියල් 5 දීලා අපි ගනුදෙනු කරනවා නේ කියලා. ඔව් එහෙම පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි කතා කරන්නේ පුතේ ඉතිරි නැතිව ගනුදෙනු කරන්න පුළුවන් විදියක් ගැන. ඉතිරි වෙන්න බෑ. අපි මුදලාලිට දෙනවද? මුදලාලිගෙන් අපි ඉතිරි සල්ලි ගන්න නෑ මේ ගනුදෙනුවේදී. එන්නනේද කාසි භාවිතයේ ගනුදෙනුවක් කරන්න ආකාරය තමයි මේ ඉගෙන ගන්න යන්නේ. රුපියල් 10 දීලා පුළුවන්ද? බෑනේ. රුපියල් 2කට රුපියල් 10ක් දුන්නොත් ලොකු ගාණක් අපිට පාඩුයි. ලොකු ගාණක් පාඩුයි. ඒ නිසා මේ ක්‍රම දෙක හැර වෙන කිසිම ක්‍රමයක් නැත. ඊළඟට බලන්න පැන්සලක් රුපියල් 3යි. පැන්සලක් එක ඉස්සරහ තියෙන්නේ කියවන්න බලන්න පොටු ඇතුල තියෙනවා පැන්සලක් රුපියල් 3යි කියලා. රුපියල් 3යි කියලා. හරිද? අපි ළඟ තියෙන අඩුම කාසිය මොකද්ද ළමයි? අඩුම කාසිය බඩපිස්ස කියලා මං කිව්වේ. වටිනාකම අඩුම කාසිය රුපියල නේද? රුපියල කියන්නේ 1. 1 රුපියලයි. 1 කියලා ඔයාලා කාසිය නෑ මම ලිව්වේ පහසුවට. රුපියලයි කියලා ලියන්න ගියොත් වෙලාව යනවා. 1යි කියලා ලිව්වම ෂේප් වැඩක් කරනවා වෙලාවක් ඉදිරි. රුපියල. රුපියල් 3ක් ගෙවන්න. රුපියල් 3ක් ගෙවන්න. රුපියලේ කාසි කීයක් ඕනිද? හරි ලේසි. 1යි 2යි 3යි. රුපියල් 3ට රුපියල් 3ට වෙන ළමයි දිග පද කෙටි කරනවා නේද? ඔන්න පේන්නේ නැහැ ඔයාලට. රුපියල් ඩොට් එක 3 3යි. පැන්සලක් රුපියල් 3යිලු. ඔන්න රූ කියලා මම ඩොට් එකක් තිබ්බා. හරිද? රුපියල් 3 හදන්න අපිට රුපියල් 1 කියක් ඕනේද? රුපියල 2 3 1ව 3යි ඕනේ. රුපියල් 1ව 3යි. මෙහෙම කියන්න. රුපියල් 4ක් කොහමද රුපියල් 1 කාසි වලින් හදන්නේ? රුපියල් 4ක් කොහමද රුපියල් 1 කාසි වලින් හදන්නේ? රුපියල් 4 කාසි ඕනි. 1 2 3 4 කාසි කියක් ඕනේද? රුපියල් 4ට 4යි. 5ට 5ට කීයද ළමයි රුපියල් 1 කාසි? 5යි. 6ට 6ට 6යි. රුපියල් 1 කාසි 6ට 6යි. 7ට 7යි. 8ට 8යි. 9ට 9යි. 10ට
මුදලක් රුපියල් 100 වලින් ගෙවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 2ට 2යි, 3ට 3යි, 4ට 4යි, 5ට 5යි. ඒ කියන්නේ මේ ගානටම කාසිය ඕනේ. රුපියල් 100 වලින් ගෙවනවා නම් මේ ඉලක්කමේ ගානටම කාසිය ඕනේ. කාසි කියක් ඕනද ළමයි? රුපියල් 100 වලින් රුපියල් 3ක් ගෙවනවා නම් කාසි කියක් ඕනද? කියක් ඕනද ළමයි? 3ක් ඕනි. බලන්න. ඒක තමයි අපි ළඟ තියෙන අඩුම කාසියෙන් අපි ගණනදෙනව කරන්නේ. රුපියල් 100. මෙන්න මෙතන යට දෙවෙනි එක මේ කලේ. මේ තියෙන්නේ පැන්සලක් රුපියල් 3යි. පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක. රුපියල් 103ක් තියෙන අංක 1 දාලා රවුම ඇතුලේ ආන් ඒක උඩින් රුපියල් 103ක් කලවන්. මේ ගණනදෙනව අපිට රුපියල් 103කින් කරන්න පුළුවන්. ඉක්මනට අලවන්න බලන්න. මොකද අපි හැම ආකාරයක්ම ඉගෙන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පහසු ක්‍රමය විතරයි ඔයාලට උගන්වන්නේ. පහසු ක්‍රමය විතරයි. හැබැයි කරන්න පුළුවන් හැම ආකාරයක්ම ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් වඩා පහසු ක්‍රමය තෝරගන්න. අපි ගණුදෙනුව කරන්න පුළුවන් හැම විදියෙම ඉගෙන ගත්තාම අපි ළඟ තියෙන කාසි පාවිච්චි කරලා පහසුම ක්‍රමයට ගණුදෙනුව කරන්න පුළුවන්. ඔන්න මමත් අඳිනවා. රුපියල් 103යි. හරිද ළමයි? අලවල ඉවරද? වෙලාවත් පියාඹලා පියාඹලා යනවා. මොකද රචනාවත් චුට්ටක් මතක් කරන්න ඕනේ අද දවසේ. ගොඩක් අය ලියලා එවලා තිබුණා මට. හරි නේද? උෂානි හරිද පුතේ? උෂානි ලස්සන කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නේ. හැබැයි ඔළුවට තමයි ඔළුවේ ඇස් තියෙනවද? මේ උෂානිගේ ඇස් දෙක ඔළුවට ගිහිල්ලා. නේද උෂානි? උෂානිගේ කණ්ණාඩි දෙක මෙන්න මේවයි තියෙන්නේ. ඕම් ඕමයි. අපි නම් කණ්ණාඩි දාන්නේ ඇස්වලට. කට්ටිය බිල බලන උෂානි කෝ කියලා. හරි. වෙලාව ඇති නේද? ඔන්න ළමයි, ඔන්න මට ආයේ ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මන් ළඟ රුපියල් 103ක් නැහැ කියන්නකෝ. රුපියල් 103ක් නැහැ. රුපියල් 103 තියෙන එකයි. දැන් මොකද්ද කරන්නේ? මේම වෙනව නේද? මේම වෙනවා. අපි ළඟ තියෙන කාසි වලින් තමයි අපි ගණුදෙනු කරන්නේ. දැන් ඉතින් රුපියල් 103ක් නැහැ. දැන් මොකද කරන්නේ? මල් ළඟ තියෙන හැමදේම දෙකේ කාසියක්. උත්‍යා දෙකේ කාසියක් තියෙනවා. බැරි වෙන්නේ වැඩ ගන්න දෙකේ කාසිය. රුපියල් 2ක් කියන්නේ රුපියල් 1 කාසි කීයක්ද? රුපියල් 2ක් කියන්නේ රුපියල් 1 කාසි කීයක්ද ළමයි? රුපියල් 2ක් ඇස්සේ රුපියල් 1 කාසි කීයක් තියෙනවද? දෙකක් තියනා නේද? රුපියල් 1 කාසි දෙකක් තියනවා. ඔන්න එහෙනම් දැන් මේ මෙච්චර නෑ මල් ළඟ රුපියල් 1 කාසි 3ක් නෑ. හරිද? 1 රුපියල් 1 කාසි ඇයි තියෙන්නේ? හැබැයි 2 කාසි, 5 කාසි, 10 කාසි තියෙනවා. අපිට මෙතනින් ගන්න පුළුවන් 2 කාසියද, 5 කාසියද, 10 කාසියද? 2 කාසිය ගන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න බලන්න මේ දෙන්න මෙතන දෙකක් තියෙනවානේ රුපියල් 1 කාසි දෙකක් තියෙනවානේ රුපියල් 1 කාසි අපිට එකතු කරගන්න පුළුවන් රුපියල් 1 කාසි දෙකක් එකතු කරලා රුපියල් 2 හදාගන්න පුළුවන් රුපියල් 1 කාසි පහක් එකතු කරලා 5 හදාගන්න පුළුවන් මට කියන්නකෝ
रुपए ने काशी पहाड़ देने का देने सी पहे काशी अब देने का दे पहे काशी अब देने का दे सी ने रुपए ने काशी पहाड़ देने वाट वाड़ा पहे एक काशी है अन्य वाके तमाम දැන් මෙතන රුපියලේ කාසි දෙකක් දෙනවට වඩා ලේසි කී කාසියක් දෙන එකද මේ දෙන්න වෙනුවට මම ගන්නවා ළමයි දෙකක් දෙකේ කාසියක් right රුපියලේ කාසි දෙක වෙනුවට මම ගන්නවා දෙකේ කාසියක් හරි ලේසි ඊළඟට මොකද අපිට තුනේ කාසි නැහැ නේද රුපියල් තුනේ කාසි කාගේ හරි ළඟ තියෙනවා නම් පෙන්වන්න බලන්න අපිට මෙන්න ටීචර් රුපියල් තුනේ කාසිය අපේ රටේ රුපියල් තුනේ කාසි නෑ නේද ඒ නිසා අපි ඔන්න රුපියල් දෙක හදා ගන්නවා රුපියලේ කාසි දෙක එකතු කරලා දෙකේ කාසියක් කරගන්න මේ දෙක වෙනුවට රුපියල් දෙක දෙන්න පුළුවන් අපිට ඔන්න ඉතිරි රුපියලක් මේ රුපියලට මොකවාත්ම කරන්න බෑ एक ए विधि तो तियान ना बेना है तो कौन है रुपिया देखा है रुपिया लाए रुपिया किया है तूनाई देखा है तूनाई रुपिया देखा था रुपिया ला के का तूना महारी ले ऐसी उन्हें तेरे ने तिकाओ घरी इन्ने वाला मेरा टैंगली का ना को रुपिया देखा था टैंगली देखा है रुपिया ना टैंगली एका है देखा है देखा एक आई की है दगाना करंबरा ने एक देखा तूने रुपिया तूना ये नंग गाना देखे एक आसिया कोई रुपिया ले एक आसिया कोई देखे एक आसिया है रुपिया ले एक आसिया यार मैं तो नालवा पालवेनी आकार है मैं तमाय पुत्ते आप इटे मैं गानों देने वाकर आने पुलवां वड़ा आत्मा पाहासु क्रमेय कासी तू කාසි 3ක් ටිකක් වැඩි වගේ නේද කාසි 3කින් දෙනාට වඩා කාසි 2කින් ගෙවන එක පහසුයි හලවන්න බලන්න රුපියල් 2යි රුපියලයි හේනම් ඔයාලව කාලවන අතරේ මම වැඩේ නවත්තන්න යන්නේ හරිද ඊළඟ දවසට ඒ කියන්නේ සඳුදා දවසට ඊළඟ පොතක මිල රුපියල් 4යි කවුරුත් එක කරන්න එපා අපි එක සැරේ පාඩම හැමෝම එකතු වෙලා කරමු ඔයාලා හැමෝම රචනාව ලියලා තිබුණ ගොඩක් ලස්සනට දැන් නම් කාලය ඉක්මිලා ගිහිලා තියෙන්නේ තව ක්ලාස් එකක් තියෙන නිසා මේ ඉක්මනට වෙලාව ඉල්ලනවා ක්ලාස් එක පටන් ගන්න ඊළඟ දවසේ සඳුදා දවසේ රචනාව කතා කරනවා ඔයාලා ඒක රචනාවල අඩපාඩු මට මේ දවස් දෙකේ ලියලා එවන්න පුළුවන් උපරිම උත්සාහ ගන්නවා මට ඒක හැමෝටම උත්තරයක් දෙන්න ඒකට ලියලා නැති අය එවන්න කොහොමයි මම වෙලාව හදාගෙන ඔයාලගේ රචනාවල අඩපාඩු පෞද්ගලිකව එවන්න ඒක වැදගත් දෙයක් නිසා right ඔන්න උෂානි යෝගට් කරනවා අපිට දෙන්න නැතුව ඔන්න අපිට පෙන්නලා යෝගට් කරනවා නැත්තම් පරණ කප් දෙකද හරි එහෙනම් පුතාල හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සමානාර්ථ පද ටිකේ අභ්‍යාසය කරන්න අලුත් මාතෘකාව තමයි රචනාව ලියන්න මොකද්ද මල මල අලුත් මාතෘකාව රචනාවේ මල මම ගෲප් එකකට දාන්න මල මලක් නෙමෙයි ගෲප් එකකට දාන්න මාතෘකාව රයිට් එහෙනම් පුතේ අද දවසට මම නවතිනවා අද දවසට නවතිනවා පුතාල හැමෝටම සුබ දවසක් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් දරුවනේ